කත්තෘුකාරක කර්මකාරක නයි කොළ හසේ නීදත් වැදගත් වෙනවා සාමාන්‍ය පෙළ විභාගිතත් වෙනවා ඉඳ හොඳින් අපි මේක ඉගන ගම්මු. කතෘුකාරක හා කර්මකාරක වාක්‍ය පොතේ තියෙන මාතෘකාවලියයා ගන්න කත්‍රුකාරක හා කර්මකාරක වාක්‍ය. පුතේ? දැන් අපි වාක්‍යයක් ගත්තට පස්සේ මේ වාක්‍යක උක්තයයි ආක්‍යාතය ගලකොටස් දෙකක් තියෙනවානේ මේ දෙක අපි මනාව මැනවින් ගලපන්න ඕනෙතකොට තමයි නිවැරදි වාක්‍යයක් ලිගිවෙන්නේ. එතකොට ඉනුක්ක මේ උක්තේ සහ ආක්‍යාතය ගලපනකොට ආක්‍යාතය පද සම්බන්ධ සිදුකන ආකාරව දෙකක් ඉගෙන ගන්නවා. හනිද. ඒ තමයි කත්‍රෘකාරකවා්‍ය සහ කර්මකාරකවා්‍ය මොනාදකුතේ කතෘකාරකවාක්‍යයි කර්මකාරක වාක්‍යයි. හනිද අපි දෙ අදහස්ක් අපි ලියනකුටේගේ ඉදිරිපත් කරන වාක්‍ය තුොලින්න්නේ නේද. යකර වාක්‍යරට දෙකක් ඉගෙන ගන්නවා අපි කතෘුකාරකවා්‍ය කර්මකාරකවාක්‍යය කත්‍රෘ කාරකවාක්‍ය වල නක්ෂණ මොනෝද කමකාරක වා්‍යවල ලක්ෂණ මොනවද. දැන් අපිට මේක එන්නේ කොහොමද ප්‍රශ්නවට සදස්නන් නිදොස් කරන්න හැනිද ඒ විදිහිට එන්න පුළුව නැත්තම් කතෘුකාරක වාකයක් කර්මකාරකයක් බවට පරිවර්තනය කරන්න එන්න පුළුවවා. හෙමනැත්තම් කර්මකාරක වාකයක් කතෘුකාරවාකයක් බවට හරවන්න එන්න පුළුව. හොඳට අවධානින් ආගන්න ඕනේ කැම්මෙකොන් කරලා තියන්න ඕනේ වැදගත් පාඩමක් කරන්න හිඳ හැමෝම කැම්ම එක ඔඕන් කරන්න. ආනන්ද කුමාරස්වාමි මහතා ග්‍රන්ථ රැසක් ලිවීය. ආනන්ද කුමාරස්වාමි මහතා විසින් ග්‍රන්ථ රැසක් ලියනු ලැබීය. බලන්නකු පුතේ මේ වා්‍ය දෙකින් ඉදිරිපත් කරන්න එකම අදහසක්. නේද අනන්ද කුම අරස්වාමි ග්‍රන්ථ ලියව්වා කියන අදහසන හැබැයි අදහසේ ඉදිරිපත්වෙලාදින රටා දෙහෙකට ආකාරක දෙහෙකට. හනිද එක වාක්‍යයක් කතෘුකාරකේයට අයිති වෙනවා අනිත්වාාක්්‍ය, කර්ම කාරකට අයිති වෙන මද ආනන්ද කුම්මා අරස්වාමි මහතා ග්‍රන්ථ රැසක් ලිබීය කියනකොට මෙතන පදානෙක්කෙන කත්‍ර ආනන්ද කුම අරස්වාම ගැ තමයි ලිීය කෞදලියව්ේ ආනන්ද කුමරස්සාමි ලිය්වේ. දෙවැනි වා්‍ය කර්මකාරකවා්‍යේදී. ආනන්ද කුම්ම අරස්වාමි මහතා විසින් ග්‍රන්තරැසක් ලියනු ලැබී කියනකොට ලියනු ලැබී. උනද රන්ත ගැන කර්මය තමයි ඔක්තවෙන්නේ. කර්මය ගැන තමයි එතනින් වඩාතිස් මතුවෙන්නේ. රිද එහිනම් පොතේ අපි මුලින්ම් ඉගනගම්හෝ මොකක්ද මේ කත්‍රකාරක වාක්‍යයක් කියන්න කියලා. හනිද කත්ත්‍රු කාරක වාක්‍යයක් කියල කියන්න පුතේ ඒ කත්‍රෘකාරක වාක්‍ය කත්‍රෝ තමයි ඔක්ත වෙන්නේ. කත්‍රෝට අනුව තමයි අගසාන වාක්‍යාතිය තියන්නේ කෞදුක්ත වෙන්නේ උක්තක්‍රෝ, කරක්ත සරූපයෙන් ඉන්නවා මේ උක්තකතරූට අනුව තමයි අවසාන ආක්‍යාතයද යන්න ඕනේ. ඒවගේ මුක්ත කත්‍රූට අනුව තමයි ආක්‍යාත්‍යය තියන මේ පුරුෂ බේදය ලිංග බේදය වචන බේදේ ගල පන්නඕන. දැන් උදාහන්නයක් ගත්ත හම මිනිසා කස කපයි. මිනිස්සු. ගස කපති. නවමනාද කතෘකාරක වා්‍ය. එහෙනම් පුතේ කතෘු කාරක වා්‍යවල ක්‍රියාව කරන්නාට හෙවත් කත්‍රෝට අනුව තමයි අවසාන ක්‍රියාව තියන මේ බන් මම කොතක් කිය මමට අනුව තමයි කියවම කියලා න්නින් අවසං කරලා තියනවා නද මම කෙන කුත්තම් පුරුෂයි. උත්තම් පුරුෂයටට අනුව තමයි කියම කියලා කියම යුත්තම් පුරුෂ ක්‍රියාපදයක් පදලති. වෙළෙන්දා ඩ විකුණයි. වෙළෙන්දා ටනුව තමයි විකුණයි කියවසාන ක්‍රියාවය යොදලතින්. ගොවීහු කුඹුරු වකරති. ගුරුතුමිය පාඩමින් ගෙන් ූවාය. විදුහල්පතිතුමා ශිෂෂනායකයන් හැමතිය. දෙමාපියෝ දරුවන්ට ඔවා දුන්නහ. දැම්මේ අවසාන ක්‍රියාටික කියවමි විකුණයි වපුරති හැමතිය කියෙන අවසාන ක්‍රියාවතියලා තියෙන්නේ. මම වෙළෙන්දා ගොවීහු ගුරුතුමිය කියන මේ කත්්‍රූ පදවලට අනු පූලව. ඒ කතරූපද උක්තසුරූපයෙන් තියෙන්න්නේ. උක්තගතරූට අනුව තමයි අවසානකයාවතී ලාතියෙන එතකොට මේ වාකමේ පොත්තා. බඩු කුම්ඹුර පාඩම ශිෂ්ෂනාකන් මේ වා අනුක්තයි. එහෙනම් මේ අනුක්ත පද කවද මේයි්‍ය කර්ම පදේ. පොත්තා බඩු කුඹුර පාඩම ශිෂ්ෂනායකයන්. ඕ මේවා කර්ම පදේ විදිහට තමයි ගන්න එහෙනම් කොතේ හොඳට මතකතියාගන්න කත්‍ර කාරකවා්‍යක උක්ත කත්‍රූපදය උප්තසවරූපෙන් ඉන්නෝ මේ උක්ත කත්‍රූට අනුව තමයි අමසාන ක්‍රියාව තියන්න ඕ. හනිදේ කතෘු කාරකවාකිලේ සී අපි හොඳින් ඉගෙනගන්න ඕනේ කර්මකාරක වා්‍ය හනිට දැන් හෙනම් අපි කියල දෙන්න යන්නේ කර්මකාරක වාක්‍යගැ කර්මකාරක වාක්‍ය. මොකදද පුතේ මේ කර්මකාරක වාක්‍යයක් කියලා කියන්නේ කර්මකාරක වාක්‍යයක් යන පුතේ කර්මය උක්ත වෙලා මේ කර්මය තමයි එක ඔක්ත වෙන්නේ. වාක්‍යක අවසාන ක්‍රියාවෙන් උක්තවෝ කර්මය පදේ පිළිබඳ කියවෙනවන ඒ උක්තවෙච්චි කර්මපදට අනු පූලව උත්තවෙච්ච කර්මපදට අනුකුළ තම අපි අවසාන ක්‍රියාවති යන්න කත්‍රෝ පදේතියන්නේ අනුක්තයි. ද වාක්‍ය අවසාන ක්‍රියාවෙන් කියවෙන උක්තවෙච්ච කර්මපදේට අනුව තමයි අවසාන ක්‍රියාව තියන්නේ උක්ත වූ කර්මපදයක් ගැන තමයි කියවෙන්නේ කතරු පද අනුක්තවතියන්න මෙන්න මේ වාකවලට අපි කර්මකාරක වාක කියලා කියනවා. එහෙනම් පුතේ මේ කර්මකාරක වාකට උක්තව උක්තවන්නේ මේ අනුක්ත පදේහෙවත් කර්ම පදයයි වාකික තින කර්මය තමයි උක්ත වෙන්න වාක තින කර්මය උක්තව ව හිද ඒව කර්මකාරක වාක කියලා කියනවා. ආක්‍යාතය එමනැත්තන් අවසාන ක්‍රියාවතියන්න ඕනේ උක්තවෙච්චි කර්මයට අනුකුලුවදෙන් ගම් කොමා විසින් පොතක් කියවනු ලැබි. මේක මොන එකක් දමින් මම පොතක් කියවෙමි කියන කතෘකාරක වා්‍ය මොකක් කර ලද කර්මකාරක වාක්‍යන් බවට පත් වෙලා. නේද මම කියන එක මා වෙලා. විසින් නිපාත පදේදිලා. පොතක් කියනක උක්ත වෙලා. පොතක්ට අනුව තමයි කියවනු ලැබී කියලා තියල තියන්නේ. නැනිද ඊළමට වෙළෙන්දා බඩු විකුණයි. කොහොමද වෙලෙන්දා විසින් බඩු විකුණයි. වෙළෙන්දා කියනක අනුක්ත වනහම වෙළෙන්දාමයි විසින් නිපාත පදයේදිලා තියනවා බඩු කියනෙක උප්ත වනහම බඩුමයි විකිනෙ. නේදඒ කර්මකාරක ආක්‍යාතයක් යොදලා දෙයනවා. දැම් පුතේ අර කච්‍රුකාරක වාක්‍ය කර්මකාරක වාක්‍ය බවට පත්වනු ආකාරවයි ටික තමයි මෙතන තියන්නේ. දැ මේවිදි ගුරුතුමිය පාඩමේ ගැන්වූවාය. දැම් මේක අප කර්මකාරතියට හරවන්න වෙනවා. එක පාටම හරවන්නේ. ඉස්සෙල්ල ගොඩක් ළමයි වලදද ගන්න එකක් තමයි පුතේ කාලබේදේ. දැන් අපි හරවනකොට කත්දැමින් ්‍රීතිටිකත් තියෙනවන්නේ කත්‍රූපදේ අනුක්ත වෙනවා. හනිද ඊළඟට විසිනි පාතයේ දෙනවා. හනිද ඊළඟට කර්මයේ ඔක්ත වෙනවා. ඊළඟට උක්තවෙච්චි කර්මිට අනුව තමයි ආක්‍යාතිය තියන්න එක්කොළ අද ලබදාාතු එකතු කරලා කර්මකාරකා ආක්‍යාතයක් තමයිද යන්න ඕනේ. එත්තුකොට පුත්තේ මේ වාක්‍ය අපි හරවනකොට ඒක ලිග බේදේ පුරෂභේදය කාලාලබේදය වෙන කර බෑ දැන් ගුරුතුමිය කියනෙක ඒක වච්චනෙන්න්නනන්තිබමේ අප ඒක වච්චනෙන්ම ියන්නත්තු වන කාම වචන බේදේ ඒක වච්චන බහවචන භාාවය වෙනස් කරන්න බැහැ. ඊළංඟට ගැනූවාය කියන්නේ රයි අතීතින් එහෙනං අපි හරවන්නත් තෝනි අතීත කාලෙටමයි. තෙරුණාද ඊීළඟට මේක පුරුෂ බේදය වෙනස් කරන්න බෑ ගුරුතුමියෙ ප්‍රතම් පුරුෂණන් ප්‍රථම් පුරුෂම තම අපි ලියන්නත් ඕෝනි. එදැන් ඉගැන්වූවායගෙ අතීතිෙන් හෙන අපි හරවන්නත් තෝනි අතීත කාලෙටමයි. එහිනං කොහොම දහරණ ගුරතුමිය කියන එක අනුක්ත කර හම ගුරතුමියමයි විසින්නි පාතේ දුන පාඩම කියනෙක උප්තවන හම පාඩමමයි උගන්වනු ලැබී කියලා අපිට යොදන්න පොළවා. හනිද දැන්හිනම් පුතේ අපි බලමු මේ කතෘුකාරකවාක්‍ය කර්මකාරක බවට පත්තනකොට මොනවද සිද්ධ වෙන වෙනස්කා. හනිද විදුහල්පතිතුමා ශිෂනායකයන් නමති අපි ටෝක කියන්න පොළවා විදුහල්පතිතුමා කියෙ අනුක්ත කරන්න ඕනේ. එතකොට විදුහල්පතිතුමාමයි විසින්්නිපාතයේ දෙන්න ෝඕනේ ශිෂ්ෂනායකයන් කෙනෙක උක්ත වෙන්න ඕන එතකොට ශිෂෂනායකයෝ. අමතනු. ලැබෝහ ශිෂනායකයෝ අනුව හමතනු ලැබෝහ කිය අපි දාාන්නේ දෙමි අතීතේ සහවර්තමානය කර්මකාරක ක්‍රියාපද පහොමදිි කෙලිස්්‍රහටිගනඟා. හනිද කතෘු කාරකවාකයක් බවට පත් කරනොකොට කර්මපදදය අනුක්ත වෙනවා. හැබැයි කර්මකාරකවාකයක නම් කර්මපදය ඔක්ත වෙනවා නේද ශිෂ්ෂනායකයන් තිබ්ක ශිෂනායකයෝ වෙනවා. උක්තේ අනුවා්‍යාතයේ තියන්න විදුහල්පති තුමාට අනුව තමයි ඇමතිීය තියන කත්‍ර කාරකවා්‍යය වල හැබැයි කර්මකාරකවා්‍යවල කුතේ උක්තේ අනවාක්‍යද කර්මණ උක්ත වෙන්නේ ඒ උක්තවෙච්ච කර්මි අනුව තමයි ශිෂනායකයෝ කියන උක්ත වන කර්මට අනුව තමයි ආක්‍යාතේ තියන්න. කත්‍රෝපදේ උක්තවෙනවා කත්‍රු කාරකවාකයක විදුහල්පතිතුමා කර්මකාරකවාකයේ ක. කත්රු අනුත්තුනාට පස්සේ විසින් නිපාතයේ දෙනවා. විදුහල් පතිතුමා විසින් කියලා. හරිද හරි අපි දැ එක තව ටිකක් පැහැදිලි කරගම්කො මේ විදිහටඳට බලන්න කත්්‍රු කාරකවාකක නම් පුතේ කත්්‍රුක්ත වෙනවා. කර්මකාරකවා කියනම් කර්මය අනුක්ත වෙනවා. හරිද කරස්ොරි කර්මකාරකවාක කිය නම් උක්තවෙච්චි. කර්මය උක්ත කරන්නඕනේ. කත්‍රුපද්ය අනුක්ත වෙනවා. හනිද කත්‍රු කාරකවා කියනං කර්මය අනුක්ත වෙනවා. කර්මකාරකවා කියෙක් නම් කර්මය උක්ත වෙනවා. කත්‍රු කාරකවාකනං උක්ත කතරුට අනුව තමයි ආඛ්‍යාතය ති යනි මෞපියෝ දරුවන් හමඟ අවති. මෞපියෝට අනුව තමයි අවති කියෙන තියෙනදී. හැබයි පුොදේ කර්ම කාරකවාකයක උත්ත කර්මේයට අනුව තමයි ආක්‍යාතය ති යන්න එතකොට මේ මවපියන් අනුක්තවෙච්ච. කත්රු ගැන හිතන්න එපා. මවුපියන් ගැන හිතන්නෙමනෑ කවු ැනද හිතන්නේ දරුවෝ ගැන විතරයි. මව්පියන් විසින් දරුවෝ යහමගේ ඇවෙති. උක්ත කරමයට අනුවාක්‍යාතය තිීබ්වා. එහෙනම් මොකක්ද කර්මකාරකවාකයක රීතිටික කත්්‍රුකාරකවාක්‍යයක් කර්මකාරකයක් බවට පත්වෙනකොට කත්්‍රූ අනුක්ත වෙනවා විසින් නිපාතයේ දෙෙනවා, කර්මය උක්ත වෙනවා උක්තවෙක්්චි කර්මිටානු ආක්‍යාතිය තියනවා. ලද්ද ලබධාතු එකතු කරනවා. හනිද ලිගමේදය පොෂබේදය කාලබේදය ගැන සැකිලි මත්තලාපි තියන්නුන් හරිද ඔන්න මන්දැන් ආයි කියනවා කත්්‍රු කාරකවාකයා කර්මකාරකයක් බවට පත්වෙනකොට මොකද වෙන්නේ කත්රෝ නුක්ත වෙනවා. නේද දෙමව්පියෝනන් දෙමය උපියන් මෙ ඊළඟට. ක අනුක්ත වෙනවා ඊළඟට විසි්නිපාතයේ දෙනවා. ඊළඟට කර්මය ඔක්ත වෙනවා. ඊළඟට උ වෙච්චි කර්මයට අනුව තමයි ආඛ්‍යාතය තියන්නේ. ඊළඟට ලද ලබධාතුව එකතු වෙනවා එකන කර්මකාර කාක්‍යාතියන් තියන්න ඕනේ පොරුෂබේදය ලිංග බේදය කාල බේදය ගැන සැලකිලිමත්තලා ආක්‍යාතය තියන. පැහැදිලීද දැන් අපි මේවා මෙහෙමකිමිග. පැහැදිලි කරාට මේ කරනම බලන්න ඕනේ තමන්ට පුළුවන් වෙනකම් කරන්නුන ෙහින්ද අපේ පොතේ තින අභ්‍යස වලට බාහිරව ටිකක් කරම එතකටොගලන මේ තේරේ හරියට. එහෙනම් අපි බලමු දැන් එකවාක්‍යයක් කතුෘුකාරකවාක්‍ය කර්මකාරක්කයට හරවන. මව්පියෝ දරුවන් යහමගේ යවති. මොකද වෙන්න ඕනේ උක්තකත්‍රූ කවුද මව්පියෝ. එයවා නුක්ත කරන්න මව්පියන්. ඊළඟට මේ මව්පියෝ කියන අනුක්ත කත්්‍රුට පස්සේ මව්පියන් කියන අනුක්ත කතරුට පස්ස විසින්්නිපාතියේ දෙන්නන්. මව්පියන් විසින් කියලේ දෙෙනවනේද. ඊළඟට කර්මය උක්ත කරන්න ඕ. අනුක්ත කර්මය උක්ත කරන්න. දරුවන් කියෙ එක දරුවෝ බවට පත්වෙනවා. උක්ත කර්මයට ගැලපෙන පරදි ඒවා්‍ය කාලේ ගැන. අතීතද වර්ත මානද ඒ වගෙන සැලිලිමත් වෙලා දියන්න ඕන දෙ මවපියෝ දරුවන්නේ හමගේ අවත කිවූ හම වර්තමාන කාලය නම් අපි. වර්තමාන කාලය ආක්‍යාතියක් යන්නේ අවති යැවති යවනු ැබ එ යව ලැබෙත් විදිහට තියන්න නේ. හලිද එහෙනම් මවු්පියන් විසින් දරුවෝය හමඟ යෑවෙති යවනු ලැබෙති, යවනු ලබති, යවනු ලබත් ඔය විදිහට තියන්න පුළුවන්. හරිද දැංහෙනම් කොතේ විභාගෙදී? ගොඩා වරද්ධන කොටසක් තමයි ඊළඟට කියලා දෙන්නේ යන්නේ දැන් ඔක්කෝම කරනවා ගොඩක් නමයිපුතේ මේකේ මේ වඩත් ධන්නේ අවසාන ක්‍රියාපදය තියන්න ගිහාම හලිද බහුතරයක් බහුතරයක්ගේ මේ වැරදින්නේ මේ මෙතන තියෙන මේ අවසාන ක්‍රියාව දෙදාස්සෙ කොළ හයින්දම්ම මන් දැකපු දෙයක් තමයි මේ ගොඩ දැම්බම වැර දෙන්නේ මෙ ගොඩක් දුරට මේ අවසාන මේ ක්‍රියාපද හින ඒක හරියටම ඉගෙනගම්. දැන් ඔන්න කර්මකාරක ආක්‍යාතියක් තියන්න පෑ කර්මකාරක ක්‍රියාපද රූපයක් තියන්න ඕනේ. හරිද එහිෙනම් අපි බලයි කියන ක්‍රියාපදය කොහොමද වර්තමානින් සහ තීතිෙන් තියන්නේ කියල ඉගෙනගම්. ඔන්න මේක හොඳටම පුතේ මේ ඔළුවට දාගන්න හොඳට අවධානෙන් අහගනින්න කැම්ම එකත් ඔොන් කරගන්න දැන් අපේ අභ්‍යාස කරන කොට වරදිින් ඇතුවන්න නම් මේ ටික හරියටම ඉගෙන ගන්නවා හරි. ්‍රත්තම කොුෂට අයිති වන බලයි කියන කත්‍රෝකාරක පදේ ගම්. බලයි කියන එක කර්මකාරකයකට හර වනකොට ඒක වචනෙන්නම් බැලේ කියන්නක් පුළුවන්. හනිද බැලේ කියන්නත් පුළුවන්. ඒත් හරි බලනු ලබයි කියන්න පුළුවන් ඒත් හරි බලනු ලැබේ කියන්නත් පුළුවන්. බැලේ බැලේ බලනු ලබයි බලනු ලැබේ. හැබ මේ හැම එකක්ම අනුගමනය කරන්න යන්න එපා. ලේසි එක විදිහක් තියාගන්න ඔයාදාන්න බැවට බැලීනම් ලේසි බැලේ කියන එක කර්මකාරකය එක වචනයින් ආක්‍යාතිය තියන්නබොත් බැලික්ක බලනු ලබයි එම නැන බලු ැබේ හම එකම දානිගයත් පැටලෙනවා. හනි දෙහිද තමට ලේසි එක විදිහත් තියාගන්න කර්මකාරකය එක වච්චන ආක්‍යාතියකට දාන්. ඊ ළඟට ඔන්න ඔයාට එනවාච්‍රකාරකය ප්‍රථ පුරුෂ බලත කියන එක කර්මකාරකයට හරන් කොහොම දෙෙනක් දැලෙති කියන්නත් පුළුවන්. බලනු ලබති කියන්නත් පුළුවන්. හනිද බලනු ලබත් ලැබෙත් කියන්නත් පුළුවන්. බලනු ලබත් කියන්නත් පුළුවන් ු ලැබෙත් කියන්නත් පුළුවන්. බලනු ලැබෙති කියන්නත් පුළුව. ඒ මොකක් විදිහල්ලවත් හරි නමුත් එකක් තියාගන්න බලන . බලනු ලබති. හනි ලේසිනි බලනු ලැබෙති කියන එක ඒවගේ එක විදිහක් තියාගන්න. හනිද. ඔන්න අපි දන්නවාදෙන් කත්ෘකාරක ප්‍රථම පුරුෂය බලයි කියන ප්‍රථම් පුරුෂයක වචන එකක් හාවොත් කොහොම ද කර්මකාරකයට හරවන්. නේද බලති කියලා බහ වච්චනින් වර්තමාන කාලයකක් කාවෝොත් කොහොමද කර්මකාරයකට හරවන්. ඊනඟට කෙල දෙන්නේ එන මධ්‍යම් පුරුෂ. බලහි නම් බැලෙහි කියන්න පුළුවන් බලනු ලබහි කියන්න පුුවන් බලනු ලැබෙහි කියන්න පුළුවන්. බලහූ කියලා බහ වචනෙන් ආවෝොත් කර්මකාරකට හරවනකට බැලෙහිහූ බලනු ලබහ බලනු ලැබෙහු කෙර ලියන්න පුළුවන්. උත්තම පුොලුෂ බලමිනම් බැලෙමි බලනු ලබමි බලනු ලැබෙමු. බලමු කියලා බහු වචලෙන්ව බැලෙමු බලනු ලබමු බලනු ලැබෙමු කියලා ලියන්න ඕනේ. හරි දොයි ගනගත්ත අපි වර්තමාන කාලෙන්න පුතේ දැම් බලමු අතීතිෙන් දට බලන්න අපි මේම හරවන්න කලින් මම හරවන්න ෝලි මේවාක්‍ය අතීතටද වර්තමානට. නැත්තන් අනහගතීද. එ ගැන හිතන්න ඕේ හනිද අතීත කාලනම් පුත්තේ ප්‍රථම පුරුෂ කත්‍රකාරකක්කාවොත් බැලීය බැලුවේය බැලුවාය මෙහෙමනි ෝවා කර්මකාරකයටයනකුට බැලිනි බැේය බලන ලදී බලන ලදී කියනක ගොඩා කවෙලාවට ධන අප්‍රාණවාචී පදයක් හුක්ත උනහම්. හනිද. බලනු ලැබුවේය පුරෂලිංග ඒ එක වච්චනය එක බලනු ලැබුවාය ස්ත්‍රීලිංග බලන ලද්දේය පුරුෂලිංග බලන ලද්දීය ස්ත්‍රිලිංග හනිද කතෘකාරක බහවච්චනයෙන් බැලූහ බැලුවෝය බැලුවාහ බැලුවාහූය ඕක පරමකාරක දෙනකොට ගොඩක් තියෙනවා. අතීතින්. බැලුණු කිව්වත් හරි බැලුනෝය කිව්වත් හරි. බැලුනාහත් හරි. බලනු ලැබූහත් හරි බලනු ලැබවාහත් හරි. බලනු ලැබූෝයත් හරිය බලනු ලැබුණනෝයත් හ බලන ලද්ද බලන ලද්දහ බලනලද්වේ. හැබයි තමන්ට ලේසිය එකක් තියාගාන්න බලනු ලැබූව. එක විදිහක්විතරක් මේ භාවිත කරන්න. හනිද හරි. ඊළඟට මධ්‍යම පුොඩෂනං බැලිහ කියන එක බැලිනිිහි බලනු ලැබු වෙහි කර්මකාරකයට හර වනකට බලන ලද්ද බලන ලද්දෙහි. ඕක බහුවච්චනෙන්නම් බැලුණුහු ැලුුණෙහ ලනු ලැබුවෙෙහු බලන ලදපු ලද්දෙහු හන දෙක්ක විදිහ බලනු ලැබුවෙෙහු එක විදිහත්තියාගන්නඇ පැහැම එකම දානගයොත් පැටලෙනවා උත්තම්පුරුෂය බැලීමි කත්‍රකාරක කර්මකාරක වෙනකට අතීතින් බැලිනිමි බලනු ලැබුවේමී බලන ලද්දි වී ලද්දමි. ඕක බහෝ අචනන් හම බැලුණුමු බැලුණුමු බැලනෙමු බලනු ලැබුවෙමු බලන ලදදමු බලනු ලැද්දෙමු මේ විදිහට යන්න පොළුවන්. අනිද ඒනම් පුදේ අනිත්‍රියාරූපත් මේ විදිහට අපිට අත්තීත වර්තමාන විදිහර ගොඩනගා ගන්න පොළුවන් කතෘු කාරක වාක්්‍ය කර්මකාරකයක් බවට හරවනකොට ොරුෂ බේදය කාල බේදය වචන බේදය ගැ සකස්තල් සැලකිලි මත් පෙලා අවසාන ක්‍රියාවතියන්න ඕනේ ඒක ප්‍රථම පුරුෂ ඒ වගේ මත්තීත කාල ඒ වචන ප්‍රථම පුරුෂ. අතීත කාලේක වචන ක්‍රියාපදවල ලින්ග බේදය ගැ සැකිලිමත් වෙලා වා්‍ය තණන්න ඕනේ. හරිද හරි දැන්හෙනම් අපි සටහනම් ලියාගම්මු ලියාග කත්‍රුකාරක කර්මකාරක අභ්‍යස කරන්නයි යන්න මෙහෙම ියන්න කතෘු කාරකහා කර්මකාරකවාකි කියල ලියලා කතෘු කාරකවාකි කියලා මාතෘ කාව දාල මෙන්නමටික ලියාගන්න. කත්‍රුකාරක වාක්‍යවල ක්‍රියාව කරන්නාට එවත් හත්්‍රුට අනුව අක්‍යාතය ඒවත් අවසාන ක්‍රියාව තැබී මේකින් උදාහරණය එක ලියාගන්නඉනුක ලියාගන්න හාරි ඊළඟට පුත්තේ කර්මකාරක වාක්‍ය කියල ලියලා මෙමන් කොළ පාටින් පාඨකලදේනෙ ඒටික ලියලා මෙතනින් එක උදාහරණයක් ලියාගන්න. ළඟට පුත්තේ කතෘුකාරක වාක්‍යයක් අන්මකාරක වාක්‍යයක් බවට පත්කිරීමේ දී එහි වෙනස්කම් කිහිපයක් සිදුවේ. එක ලීව්වත් කමක් නෑ ලියලා ලියගන්න ගෙදරදි ඉඩතියන් දැල්ලියන්නේ ගෙදරදි ලියාගන්න ඉඩතියන් ඉරක්්ගහලා තියන්නේොාටි ලියලා මේක ලියාගන්නේ ඉඩතිාව. දැන්න්නවේ ගෙදරදි තමයි සම්පූර්ණ කරළ මට සටහන එබන්නේ රූප්යකට දාන්. හැමදාම දානය ගරූප්යකට සටහන්දානවා හොඳයි දාන්න නැති අයත් තින්නවා අනිවාර්ම මේක දාන්න කියලා මතක් කරනවා සටහන සම්පූර්ණ ඉන්නං එවන්න පුළුවන්නේ. සටහන සම්පර්ණ නැති අය වෙන්න තිය වන්න එතෙනනෙත්තන් කටුවට ලාගත් එක ලස්සට කියියලා නැතුව. ගක්කරි හේතුවක් තියෙන. නමුත් එවන්න ඕනේ අනිත් අය වගේ. මකද අපිට විභාගෙට පාඩන් කරන්නකොට අවසානයේදි ලිභාගලං වන්න හම සටහන තමයි වැදගත්තයෙන් එෙකට සටහන ලස්සට පිළිබරද දියලපුොතේ තියෙන්න්න ඕනේ. හරි ඊළඟට පුත්තේ මෙන්න මෙහෙම ඩියාගන්න සිංහලයේ කර්මකාරක ක්‍රියාපදරූප කම දෙහකින් සකස්වේ බලයි යන ක්‍රියාපදේ වර්තමාන හා අතීත. කර්මකාරක ක්‍රියාපද සකස්වී ඇත්තේ මෙසේ. කියන ලියලා වර්තමා කාලය කියලලියලා මේක ලියන්න ඉඩාඩන්න හිළංට අතීත කාල කියලලියලාටික මේ වගුවෝ පිටපත් කරන්න ඉඩතිය. හැනිද අනිවාරෙන්ම පුත්තේ පිටපත් කරන්න ඕන මොකද පිටපත් කරොත් තමයි මේවා ලියනකට ොගොල්ලට මතක හිටිනවා. කර්මකාරක ක්‍රියාරූප කත්ෘකාරක කර්මකාරයකයට ප්‍රතැම් පුරුෂෙන් ලියනවා බහව වචනෙන් දියන ඒ වචනෙන් දියන එකටේ මතක් හිට මත හිටිනවා හුරුුවෙනවා. එහින්දා මනසට හොඳින් එව ප මන්සේ තැන්පත්වෙනේ හින්ද සටහන ලියන්න කියන්නේ එකයි. හනි දෙහිද හැමෝම ලියලා මේ මට බන්න ඕනේ මම් බලනම කවුද දෙවන්නේ කියලා මේටික නම් අනිවාර්ම කරන්න ඕේ. මෙන්න මේ මේටික මං මේ දැම් පාටකරේ ඒටික ලියලා. වර්තමාන කාල කියල දිියල ඒවක් ගෝ පිටපත් කරන්න ඉඩ තියන්න අතීත කාල කියල ලියන ඒ පිටපත් කරන්න ඉඩතියන් සයා පොතක් නම් තයාර්පතිකින්නම් එක පිටුවත් තියන්න වර්තමාන කාලෙට අතීත කාලට එක පිටුවත් යන සයාර් නෙවේ නම් දෙකක් තියන්න එකකට ඒක ලියන්නම ඉට යන කිවනි පුතේ කත්‍ර කාරකවාකයක් ධර්මකාරකවාකයක් බවට පත් කිරීමේ එහි වෙනස්කම් කීපයක් සිදුවේ කියල ලිව්වා ඔස පාටම තින කත්‍රු කාරකවාකය කන්මු කාරකවාකය පිටපත් කරගත හනිද බුද්ධි ඊට පස්ස ඉල් පාටින් පාට කඩපු එකල වා වර්තමාන කාලායි අතීත කාලායි ඉඩතිා හරි දැන් හැමෝම ඉඩතියලයිඉවරද කොබලන් ඉඩතියල ඉවර වෙලා ඉඩ තිබබට පස්සේ මං මේ දෙන සටහන පිටපත් කරන්න නො හනිදර ඔක්කෝටම ඉඩ තිබබට පස්ස. කක ඉඩ තියල ඉවායාතුස්සන් හඩේ එහෙනන් දැම්ම එක පාට පෑන් භාවිතා කරලා නස්සන්ට පිටපත් කරගන්න මේ ක ලියාගත්තර පස්සේ අපේ අව්‍යාස කරන්න යන ඕක්ගවායි මේ ඔක්කෝම සම්පූර්ණම සටහන ලියාගන්න ඕනේ අරමං ඉඩ තියන්න කිව්වේමට ඉඩ තිබට පස්සේ කත් ඊට පය කතෘු රක කර්මකාරකවාක්‍ය කියලා කොටස් දෙකට බෙදල මේ ලක්ෂණ ටික ලියයාගන්න. ඊළඟට කතෘු කාරකවාක්‍ය කර්මකාරකයක්වාට පත්කිරීමේ අනුගම්මනය කළ ේතු පියවර කලලියලා හාය සඳහා හෞදාහන්න පහත දැක්වේ කියලා පාට පැන් භාවිතා කළ ලස්සෙන්ට මේ කරුණු හත්තර ලියාගන්න. ඊට පස්සේ මේ අනුව කර්මකාරකවා්‍ය බොවියන් විසින් ගවයෝ බැඳැති බඳු නැබැති වශයෙන්වෙේ කියන එක දක්වාල න්න ඕේ හොන් එපතේ අනිත ඉබර කනමුකෝ ඉවරාය කත්‍රුකාරකවාක්‍යයක් කර්මකාරකවාකයක් බවට පත්කිරීමේදී අනුගමනය කන පියවර ටික පාඩක්ගලදෙන් කත්‍රු අනුක්ත කරනවා අනුක්ත කත්්‍රුට පස්ස විසින් නිපාතය දෙනවා කර්මය යුක්ත වෙනව උක්තවෙච්චේ කර්මයට අනුවාක්‍යාතිය තියනවා කාල බේද ලිින්ග බේදේ පුරුෂ බේද ගැ සැිකිිමත්වෙන්න්නවා. කොහොම හරිකුතේ මේ කර්මකාරකවාක්‍යයක් බවට පත්වනකට පියවර ටික තමයි දෙන්නයි. කර්මය උක්ත වෙනවා කත්්‍රූ අනුක්ට වෙනවා අනුක්ත කතෘුටු පසි විසින් නිපාතයේ දෙනවා උක්තකර්මයට අනුවාක්‍යා තියතිෙන් හනි හනී. මය උක්ත වෙනවා කතරු අනුක්ත වෙනවා ඉස්සනිපාද යදෙන උක්ත කරමයට අනුව අක්‍යාතිය තියෙනවා හරි. දැන්හෙනම් වාකටිකක් දෙනම ලියගන්න ඔයාල එක කර්මකාරෙක්කයට හරවල ලියන්න ඕනේ. දැංහනම් මේක ලියගන්න වෙලාව ඇත්ති මෙම ප්‍රශ්න ියගන්න කෝ පොතේ තියෙන අභ්‍යාස කරන්න යන්න කලින් අපිටිකක් පාකටිකක් කරලෙන්ව යාගම් ප්‍රශ්නය.

මං මේ දෙන කත්‍රුකාරකවා කෙටික කර්මකාරකයට හරවන්න ඕනේ දයාගන්න පොහෙන කර්මකාරකයට හරවාලියන් දැන්මම අපි කරමු ඉඩ තියාගන්න ඉඩ තියාගන්න ඕනේ. බලවැන එක ළමයා ගස් සිටුවයි කර හරවන්න බල ළමයා ගස් සිටුවයි හරවන්න ඕක කර්මකාරකයට. ළමයා ගස් සිටුවයි. ඒක කර්මකාරකයට හරවන්න කුතේ කැමරාටිකෝන් කරගම්මුකෝ මට මේ සත්තුන්ගේ රූපටිකක් තමයි පේෙන්න්නේ. ඔගොල් අව පේන්නේෙ නැහැ කැමරාව ඕන් කරගනනිම්මු. හරි ළමය අතවට මට කවුද කතා කරන්නේ කිය හොයාගන්නත් බැහැ. හනිදේහින්දම් හරි අමාරුවය එහෙම කරන්න එහින්ද කැමරාවෝන් කරග නිම්මු. අපිට ගොල්ලන්ට හොඳයි එක. ගොල්න්ගේ තවදානය තියනවා හ ළමයා ගත් සිටුවයි. හරිදහා කැමැත්තෙන් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් අතුස්ස සනුක කියමු බලන් ලබතී කිව්ොත් පැරදි. ඇ ඔන්න ඇයි කියල බලන්න රතු පැනගන්න ළමයා කියෙනෙක අනුක්ත කරන්න ළමයා කියෙනෙ අනුක්ත කරහම ළමයාමයි. ඊළඟට මොකදවෙන්න විසින්්්‍යිපාත්තය එකතු වෙන ඔන්න විසින් දැම්ම. ඊළඟට ගස් කියනෙක උක්ත කරන්න්ඩ ඕන ගස් කියනෙ උක්ත කරහම ගස්මයි. වැරදිනම් රතු පැනිිල්ලයාගන්නේ. ඊට පස්සේ කර්මකාරක ආ්‍යාතයක් සිටුවෙයි කියන්න පුළුවන් සිටුවනු ලබයි කියන්න පුළුවන් සිටුවනු ලැබේ කියන්න පුළුවන්. ගස් කෙනෙක අප්‍රාණවාචීන්නේ ඒක ගස් කෙනෙක උපතු ව හම ඒක වචනෙන් තියන්න වනේ ගස් හෝ කියල ලියවහොත් තමයි බහවචන වෙන්නේ. ළමයා විසින් ගස් සිටුවයි සිටුවනු ලබබයි නැත්තන් සිටුවනු ලැබේ එකත් හරි නැත්තන් සිටුවනු ලැබෙයි හොබලන එක හරිිය ඇතුසන් හරි හොඳයි හෙනම් ලියගන්න ළමයා විසින් ගස් සිටුවනු ලබයි. අමාරුුණං හනිද දැනට දැම් තාමකර්මකාරකයහෙම අමාරුුණං එක පාටම කරන්න අමාරුුණන්ම් හෝගොල්ලන්ගේ අච්චුපතය තියෙනවන මේ වගුව වර්තමාන කාලයෙන් කොහොමද අතීත කාලෙෙන් ක ොහොමද කියලා ඒක බලලා කරන්න. හනිද ඒක බලලිබර වෙලා කරන්න අමාරුණම් ඕ මේ ඔගලට පොතළඟ තියනවනේද මේ වර්තමාන කාලෙයි අතීත කාලෙහි තියෙනවනි මේ ඔයාට මේ දීන? ඒ බලන්න හැබැයි බලන්න ඇත්තුව කරන්න පුළුවන් එහෙම කරන්න හරි ගොඩම් අමානනම් විතරම් මේක්‍රියාපදය යොදන්නේක හොමදි කියල බල්ල කරන්න හ දෙවැනි වැද්දෝ වැද්ද මීවද කඩති වැද්දෝ මීවද කඩති හර වන්න බල චුට්ක්ෙන ම කියල දෙන්න ය මේක පොඩ්ඩක් හොන්නද වැද්දෝ මේීවද කඩතිකි වූහම එක පාටම හරවගෙන හරවගෙන යන්නේ. මොකද කරන්න ඉසල්ලාම් බලන මේ මොන්න ක්‍රියාවක්ද. කඩතිග වූහම් මොන ක්‍රියාවත්ද මොන කාලට අයිතිද කඩති පාර්ත මාන කාලයෙන අපි හරවන්න ඕන මො කාෙටද? අඩතමාන කාලෙටමයි හනිද එතකොන මේ වැද්දෝ කියේ මෙහෙම ප්‍රථම් පුරෂිටයිදන නගේ පුරුෂ බේදයල් ලිග බේදේ වගෙන සඩිකරිීමත්වෙන්නත් තෝයි හනිදිස්සෙල්ලාම බලන්න ආක්‍යාති දිහා කඩති ආමම් මේක මේක වර්තමානයමං හරවන්නත් ොලේ වර්තමානයට හල පටන්ග දැන්පුතේ ලබති කියන්න බෑ වැරදි එස්සලාම වැරදිදාගන්න කොමන්දෙන් ඔන්න අඩුාඩුව කිරදෙන වැරදෙන දරමට හොඳයි යි වැද දෙන්න ඇනෙ තමන්ට අඩුපාඩු දැනගත්හ එක හදාගත්තා හනි දෙවුනට වැරදුනාකල කිසිම ප්‍රශ්නයන්නේ හනි කිසීම ලැජ්ජ වෙන්න කාරණාවක්නෑ එක හදාගන්නයිඉතින්. දැම් ලැබෙති කියෙනෙක වැරදිඇයි දන්නවද පුතේ. දැම් මෙත නදි වැද්දෝ කියන එක අනුක්ත කරන්න ඕ එතකොට බවැද්දා. විසින් නිපාතයේ දෙනවා කෞද මෙතන දැන් උක්තවෙන්නේ වැඩ්ඩ කවද කර්මප. එනම් කෞුද කර්මපදේ මී වද එනම් මී වදෙනෙක තමයි උක්ත වෙන්නේ. මීවද උක්ත වුන හම මී වදට අනුව තමයි ආක්‍යාතය තියන්න ඔයි. මී වදගෙනෙ කප්්‍රාණවාචීන එනම් අපි එහෙමනි කියෙනෙ ගස් සුළඟට සෙලවේ ගස්වු සුළඟට සෙලවෙෙති ගංගාව ගලා බසී ගංගාාවෝ ගලා බසිති. එහෙනම් මීවද ගෙනෙක ආක්‍යාතකඒක වචන වෙන්න නෙද ෝශිත භවෝචන වන්නූනේ නෑන මීවදෙනෙ ඒේක වචනී. ඒක වචන මෙෙන්්ඩෝොනෙහෙෙනම් බැත්තන් විසින් මේ වද කැඩෙයි කැඩේ කිව්වත් හරි කඩනු ලබයි කිව්වත් හරි කඩනු ලැබේ කිව්වත් හරි. හරි එහෙන ලියාගන්න පැරදි අය වැද්දන් විසින් මේ වැද කැඩේ එහෙම නැත්තං කැඩේ කඩනු ලබයි එම නැතන් කඩනු ලැබේ මේ ද කර්මයටට අනුව තමයි ආක්‍යාතය දියන්නන කර්මයක වතනං ආක්‍යාතයක වචන කර්මය බහ වචනං ආක්‍යාතය බහව වචන. කර්මය පතම් පුරෂණං ආක්‍යාතයත් පතම් පුරුෂයි, කර්මය උත්තම් පුරෂනං ආක්‍යාතයත් තුත්තම පුරෂයි. හරි එක හරිිය ඇතසන් හඩ තව එකක් කරමු එයාගන්න ගොවයා. ද මේක අඩියටම හදනව කියලා හදුව මං මේක කොහු මරි හරිගන්නවා කියලා. ගොවියා හේන මපුරයි. ගොයා හේනවපුරයි ගොවියා බිසින් හේන වපුරනු ලබයි හඩි හොඳඒ හරි. ගොවයා විසිහන වැැපිරේ කියලත් කියන්න පුළුවන් ගොවයා විසිහන වැැපිරේ කියන්න පුළුවන් බපුරනු ලබයි කියන්න පුළුවන් බපුරනු ලැබෙයි කියන්න පුළුවන් බපුරනු ලැබේ කියන්න පුළුවන් එක හරිේ ඇතුොස හේ හොඳයි ඔන්න හතරවැෙනියක ලියාගන්න තොටියා තොට්ටියා ඔරුව පද්දි සොටියා ඔරුව පදි මට මේක හදල කියන සෙල්ලාම ඔකිත් හනිතයත් හදන්න ඕනේ ත් හද සොටියා ඔරුව පදි හඩි තොටියයා විසින් ඔරුව පදිනු ලබය. හඩී ශේන්ගි පිළිතුර. පදද වන කබ පදි. හද තොටියා විසින් හරුව පැදෙයි හරි තොටියයා විසි ඔරුව පැදේ හරි පදිනු ලබයි එක්කු පදිනු ලබයි. නැත්තම් පදිනු ලැබේ නැත්තම් පදිනු ලැබේ තව එකක් ලියගම් මට මේක කියන්න ඕන නුක හදල ඉස්සෙල්ලාම නුක කියන්න. පියා දරුවන් රකි. පියා දරුවන් රකි පා දරුවන් රකි හද තියා විසින් දරුවෝ රැකෙති හරේ රකිනු ලබති හරි රකිනු ලැබෙති හරි රකිනු ලබත් කියල ලි වවත් හරි රකිනු ැ ලැබෙත් කියම්වත් හරි. හරි එහැ බුදේ ඉළං එත ලියාගන්න?

හඩේ හදලතියාගන්නකො ළමයා ගස් සිටඒය කියල දැම්මත් කමක් නෑ මට කියමු බලන්න අනි තැඩිය නොන්ත. මට්ට මේකට පිළිතුරු දෙන්න විනූෂ ළමයා විසින් ගස් සිටුවනු ලදි. ොඩක් හොඳයි ළමයා විසින්ගස් සිටවුණු ලදිදැන් ගස් කියෙනෙක අප්‍රාණවාචීන නේද දැ සිටූ වේය කියනකොට අතීතෙන් මේක වෙලා ඉබරයි. අපිහෙනම් හරවන්නත් ඕෝන අතීත කාලෙට. ගස් කියනෙ එක අප්‍රාණවාචිී මංකිව්වා අප්‍රාණවාචිද දෙයක්කාවෝත් අතීතින් තියන්න නම් ලදි කියනෙක දාාණඩ කියර නේ දෙහෙනනම් ලමයා විසින් ගස් සිටුව. විනි කිව්වත් හඩරි සිටබනු ලදී කිව්වත් හ සිටුවනු ලැබී අත් හඩ. සිටුවුණු ලැබවේයත් හඩ සිටුවනු ලද්දේත් හඩි සිටුවනු ලැබිලි හරි සිටුවනු ලැබි එකක් තියාගන ගොඩක් වෙලාවට ලදීදාන්න සිටුවනු ලදී. ළමයාමී සින් ගස් සිටුවනු ලදී. හ තම එකක් ලියාගම් හොබන එක හරි ඇතුස. හරි හඳයි හිළං එක ලියගන්න වැද්දෝමී වද, වැද්දෝ මීවද කැඩුවහ වැැද්දෝ මීවද කැඩුහ ම මේ කහනව සනුකගින් වැරදී පුතේ ම වැරද මොකද කියලා කියල දෙන්නම් තේජාන්ගි පිළිතුර කියම් බලන් වැදන් විසේ මේ ද කඩන ලදී හරි ඔන්න මන්දැන් හැදිරි කරනවා ඇදැ වැද්දෝ කියෙනෙක මොකද වෙන වැද්දන් වෙනවා මේී වද කියන කර්ම පදය උක්ත කර ගන්න ඕනේ හරි දෙතකු මී වද කියෙනෙක උක්ත කර හම මී වදමයින මී වදටනුව තමයි ආක්‍යාතයේ තියන්න මී වද කියෙනෙක අප්‍රාණවාචී නේද ඒ ආක්‍යාතයේ තියන්න එතකොට මී වද කියනෙ එක බහ මේ බහ වචනෙන් තියන්න බැෑඒ එකක වචනය. මේ වද හූමීද ගොවුහු ප්‍රත්තිගයෙන් විලා නෑනෙ එහෙනම්මීවද කැඩුණි වැද්දන් විසින් මේී වද කැඩුගී කඩන ලදී කඩනු ැ කඩනු ලැබිණ කඩන ලද්දේ කඩනු ලැබුවේය කැඩුනේය ගොඩක්ම හරි මෙලියන හුරුවෙන් ඔගොළු වැදන් විසි මේ ද කඩන ලදී. කඩවනු ලැබූ. වේය කඩන ලැබවේය කියන් කඩනු ලැබවේය කියලදාකඩ. බැද්දන් විසින් මීවද කඩනු නැබවේය අ අර විදිට හුරු වෙන්න අප්‍රාණමාචිනි මීවද ඒක වච්චනින් තියෙන්නේ. අප්‍රාණමාචි ඒක වච්චනනම් ලදීදාන්න පුළුවන් අතීතෙන් දියනකුට. අපි දැන් එහෙමන ගස් කියනෙ එක අප්‍රාණමාචි ඒක වච්චනයි එහහින්දා අතීතිෙන් ලදී දැම්ම. තැම් මෙතන මීවද අප්‍රාණමාචී, එක වච්චනයි අතීතියෙන් තියන්න එහින්දා ලදී දැම්. පැහැදිලීද හා තවකක්‍රියාගම් ගොයා ගොවියා විසින් හේන වැැපුරු වේය. ගෝවියාවිසින් හේන වැැපුරු වේය ගොයා විසින් හේන වැැපුරු වේය. මම එක හනමයි සෙල්ලාම භාග්‍යගෙන් හඩි ඒ කර්මකාර එකට හරවලා එකක ලියාගන්න මේ විදිරි හදාගන්න ගොවයා හේන වැපුරුවේ කියලා විසින්දාාන්නකා එක වැදදී එටකොට ගොවියා හේන වැපුරුුවේය. මං මේක ස්සෙල්ලා මහනවා භාග්‍යකෙන් භාග්‍ය මට එතුකොට පිරිිතුර හදල කියන්න. ගොවියා හේන වැැපුරුවේය කියනෙක් කර්මකාරැකයට හරෝලක් හ කියන පුතේ. ඔන්න දැඟහන්ඩ මම කිව්වා වචන බේදය ගැන සැලකිලිමත් පෙන් ෝනේ ඒ වචනෙන් තිබ්බොත් අපඒව බහුවච්චන කරන්න යන් නෑ කියලා. නේද දැම්පුතේ ගොවියා කියනෙ එක ඒක වච්චනයයිෙන් ඇයි ගොවියෝ කියල බහවචන කරේ ගොවියන් කියලා ගොවියා කියනෙක එහෙම එ කාල බේදය ලිග බේදය වචන බේදය වෙනස් කරන්න බැහැ එෙනම් ගොවියා කියන එක. අනුක්ත කරහම ගොවියාමයි විසින්නිපාතයේ දෙනවා හේන කියන එක උක්ත කරහම හේන කියන අප්‍රාණවාචී ඒක වචන පදේට අනුවාක්‍යාත ඒක වචනින් තියන්න ඕනෙ වැැපිරිනිි. නැත්තම් වපුරණ ලදී ේ. නැත්තම් වපුරනු ලැබුවේය. නැත්තම් වැපුරුන්නේය වපුරු ලැබම්. මකක්ද වැැපිරිණි. වැපිරිණි කියලගම් වැපිේ වැරදිමත් නැහැ. නමුත් මේ අතීතෙන්ම වැපිඩේ කියගන්න බැහැ. වැපිරිිණි වැඩෝනකුතේ අතීත කාලෙන් අතීත කාලාකයක්යක් කියල පෙන් ඕනෙ හරියට. ගොවයා විසින් හේෙන වැපි වපුරල ඉබරයි. වපුරනලදී. වපුරුණු ලැබු වේය. වැපපුරුණේ වපුරනු ලැබීය හාඩි. තවේ කෆ්ලියාගම්ම ම මේක හනවා.

ඇද ඉවරයි අතීත කාලයෙන් එහෙනම් අපි මේ කර්මකාරකයටත් හරවන්න්ඩෝන අතීතෙන් මේ සේතුම් කියන්න හදලා කැම්මකොන් කරන්න කියන්න ඕනේ අදවනු නෙවේ පදිනු ලැබුවේ ය එහෙන පදවනු ධන බෑ ප පදිනු ලැබුවේහෙන මෙන්න මේ විදිහටෙන් ලෝනේ හරි තොට්ටියා විසින් නොරුව පැදිණි පදින ලද්දී නැත්තම් පදදිනු ලැබීදිනු ලැබ ප ලැමවේය පැදිණි කෙනක් ගන්න පුළුවන් පැදුුණේය පදින ලද්දේය හනිද ලේසිම විදිහ තමයි මම කිව්වා ඔරුව අප්‍රාණවාචී ඒක වච්චනයි ලදී දාන්න කියලා හනිදක මතකතියාගන්න අප්‍රාණවාචේ ඒක වචනයි අතීතෙන් ලියන්නාවත් ලදීදානන් කිසිම අනිත්‍යව හිත හිතා ඉන්න දෙන්න වරදින්න හරියටම හරි තොටියා විසින් ඔොරුව පදින ලදී ඔබන් ලදීදාපුයි හොඳයි ඊළඟ තව එකක් කරමු ඉට පසේ පොත්තේ තියෙන අපේ මේ අ්‍යස කරන්නමු පියා දරුවන් රැකේ පියා දරුවන් රැක්කේය පියා දරුවන් රැකය මට මේක හදල කියන්න සරසි. පියා දරුවන් රැකේය අන්න එත නිදි පුතේ ලබිදාන්න බැහැ. ලදිිධාන්නේ මල්මකදකිවේ අප්‍රාණවාචී ඒක වචන නම් බිතර දැන් දරුවන් කියනෙ එක ඒක වචන ද නෑ බහෝ වචන හනි යෝෂිත ැ රැහදාන්න රැකුණනාාහහිනා. එනම් මෙන්නම වියන් නො ොන හැමෝම බලාග හරි ඉනුකගේ පිළිතුරක් කියක් කෙනන ලැබු වේදානට පෑපතේ දරුවන් කියෙක උක්ත වඋන හම දරුවෝ බහ වචන. හින අක්‍යාතයේ බහෝ වචනය වෙන්නඩෝනේ. හනිද ඔන්න හැමෝම හොදයට බලාගන්නෑ වැදගත් අවස්ථා. දැම් පියානේ අනුක්ත කර හම කවුද පියාමයි. ඊළඟට මොකද වෙන්නේ විසින් නිපාතයේ දෙනවා. එනම් දරුවන් කියනෙකට මොකක්ද වෙන්නේ උක්ත වෙන්න එම් මොකද වෙන්න ඕනි? දරු දරෝ එහම් දරුවෝකිර ඒක වචනද බහ වචනද බහචන එහ නාක්‍යාතය ඒක වචනද බහත බහෝ බහතන වැඩන එහෙනම් මොකද වෙන්නේ පියාමිසින් දරුවෝ රකිනු ලැබවාහ එහෙමත් හරි. නැත්තම් රැකුණු මෙක චුටක්ක හගනින් ට පසෙහන්න පියාවිසින් ද රකිනු ලැබුවාහත් හරි රැකුණුත් හරි රැකුනෝය හරි. හි රැකුණාහ කියල කිව්වත් හරි. රකිනු ලැබූහ අන්නේක ලියන්න පුරුදු වෙන ලේස. රකිනු ලැබූහ නැත්තන් රකිනු ලැබූවාහත් හරි රකිණු ලැබුගෝයත් හරි රකිණු ලැබු නෝයත් හරි. රකින ලදහත් හරිින් රකින ලද්දාහ කියනෙ එකත් හරි රකින ලද්දෝයත් හරි රකිණු ලැබූහ හරිශයෙන්ගේ ප්‍රශ්නෙ. හළ මේක ලියන් ලේසිම අපි බලමුය මෙන්න මේ විදිරාව මේ ක්‍රමයට හුරුවන්න ප්‍රියා විසින් දරුවෝ රකිනු ලැබෝහ. දරුවෝකිනෙක බහෝවචනයි ආක්‍යාතය අපි කර්මකාරක විදිහට ලැබූහ කියල දානවා. දරුවෝකිෙනෙක ප්‍රථම් පෝෂයි. කොබල මේක හරි අය හරි ඇතුස්ස අපි දැම් පොත්තේ තියෙන ටිකත් කරමු එතකොට වැහලන තවත් හොඳට පුළුවන් වී. ලැබූ ෝය නෙවේ එහෙනම් මෙතට රකිනු ලැබූෝය රකිණු ලැබ ෝය නම් හරි කවුදේ ප්‍රශ්නැහුවේ. ඇතුඋසන් හා නමිදුලිය රක්කිනු ලැබෝයද දාලාතිමුුණේ හ එහනම් හරි එනං එතකොට හරි එක් කෙනෙක්කි නේ දකෝ බල අතුස්සන මේක හරිය හොඳයි එහෙනම් පුතේ දැන් නිකිත අභ්‍යාස කරන්නේ යමු එන්න ගන්න ගොල්ලන්ගේ පෙළපොත ළඟට පහත දී ඇති බාක්‍ය පර්මකාරකයට හරවන්න කියන ොලි කිට අභ්‍යාස. නිකිත අභ්‍යාස කර්මකාරකයට හරවන්නේ කියලා පලවෙනි ප්‍රශ්නය බමනක් කරන්න සමනලයා මල් පැණි බුල්. හරවන්න කර්මකාරකයට එ එකයි දෙකත් කරන්න ගොවීහු එලුවලු වගා කරති එකත් කරම් අලවැනි එක බලමු සමනලයා මල් පැණි බොයි ඔන්න අපිට දැන් කර්මකාරකයට හරවන්න තියෙන්නේ එතකොට සමනලයා විසින් මල්පැණි බොනු ලබයි නැත්ත බොනු ැබේ නැත්තම් බොනු ලැබේ ලැපු ව කියන්න බැහැ සමනයා මල් පි බොයි කිව්හම වර්තමාන කාලේ මංිස් සෙල්ලාම්මමුකාදකවේ හරවන්න කලින් මේ ආක්‍යාතේ දිහැ බලන්නකිව බොයි. සමලනය මල් පනිමේ බොනම තවතුරට බොමි ඉන්නේ. හෙන අපියක හරවන්නත් තෝන වර්තමාන කාලටමයි. එහ නාම් සමල නයා විසින්මල් පැි ොනු ලබයි කියල වර්තමානාකයාතයක් තියන්රන නැත්තම් බොනු ලැබෙේ නැත්තම් බොනු ලබි තවතුදුරට බොනවා මල්ැනි. හ. ගොවීහ එල්වලු වගා කරති. කියයක් හරිදි කියලා අවසා නෙදී අ හනවා දැන්ෙහින්ද හරි වැරදි බලාගනයම්. ගොවීහු එලවලු වගා කරති. ගොවීහු ගොවීන් බවට පත්වෙනවා. ගොවීන් විසින් එලවලු කෙනෙක ුක්ත කරහම එලවලුමයි. වගා කරනු වගා කරති කියන මරත මාන කාල හෙම් හර වන්නත් වවන වර්තමානකාලෙ ගොීන් විසින් එලවලු වගා කෙරේ නැතං කරනු ලබයි. නැත්ත කරනු ලැබ කර ලැබේ. ඕන එක හරි ගොවින් විිසින් එලවලු වගා කරනු ලබයි. හරි ඊළඟට තුනයි හතරයි හදන් එ අපි තුන්න බලමුද අපි පෙරහැර නැර බවෙමු අපි පෙරහට නැරබුවනම් මොක්ද මොනකාල ප්‍රියාවක්ද මොනකාලට අදයිතිි හරවන්න තුන මොනකාටද කාලෙහෙනම් අපි කියන එක අනුක්ත වනහම අප විසින් නිපාතේ දෙනවා අප විසින් පෙරහැර නැරඹිණි හරිද නැත්තම් නරඹන ලද්දී. නැත්තන් අරඹනු ලැබුවේ නරබන ලද්දේ නැරබුණේ ගොඩක්ම හරිමිලියන්න පුරුදු වෙන්න අප විසින් පෙරහැර නරඹන නති අප විසින් පෙ පෙරහැර අප්‍රාණවාචි ඒක වච්චනෙන් තියන්න ඕනේ ආතීතෙන් තියන්න නෙෙන ලදිදාන්න පුළුව. අප විසින් පෙරහැර නරබල ලදිී නැතන් නැරවිණනි. හරි කරණීඟ මව දරුවා නැලවූවාය එහම් අපි එක බලමුෝ මව දරුවා නැලවූවාය එහෙම් මකද වෙන්න මව කෙනෙ එක අනුක්තුන හම් මවමයි මව දරුවා නැලවිනිි නැත්තම් මොකක් දෙන්න ඕ ලදිදාාන්න බැ ලධදිධානය අප්‍රාණ වංචිකක්ටනෙ එතකොට දරුවා කියන එක අප ඩකහනිමු දරුවා කියන එක ුත් කරගන්නකෝ දරවා කිය පණතියෙන එකක්නේ ඒහින්ද ලදිදාාන්න බැහැ. හනිද දරුවට පන තියනවා. ඒක වචනයි නම් මාවව විසින් දරුවා නැලබිණි හරි නැලවුණේ හරි නළවනු ලැබුවේය හරි නලවන ලද්දේය හරි. මව විසින් දරුවා නැලවුණේය රධ. නැත නැලවිනි. අනිත්තුත්තර ගන්න බැහැ. මවවිසි නැලවිනි නැත්තන් නැලබුණේයහනි ඊළඟට කරන්න කම්කරුවෝ පාලම ඉදි කළහ කම්කඩුවෝ පාලම ඉදි කළහ. මේක මං අහනව තිසුල්ගින් මට තිස්සුල් කියමු මේක හදන. කම්කරුවෝ පාළමි ඉදි කළහ කම්කරුවෝ පාළමි ඉදි කළහ තිසුල්ටි කියන්න පුළුවන්ද හඩයට හරි හොඳයි පාලමකෙන කප්‍රාණ මාචී ඒත වචනයි අතීතින් තියන්න තියෙන ලදි දාන්න පොළුවන් කම්කරුවන් විසින් පාලම ඉදි කෙරිණී කිව්වත් හරි කම්කරුවන් විසින් පාලමිදි කරන ලරන ලදි කිව්වත් හරි කරනු ලැබුවේයත් හරි කෙරුණේත් හරි කරන ලද්දේ යත් හරි ඒත් හුරුුවවෙන්න ලියන්න කම්කරුව විසින් පාලමිදි කන ලද කිය යොදන්න. කම්කරුවන් විසින් පාළම ඉදිකරනු ලදී අනි හයවැනයක කරමු ශිෂ්‍ය නායිකාවක් හුදේ රැස්සීම මෙහිෙ වයි. නායිකා වන් කියන්න බෑ ඕනායිකාවක වන්නද ශිෂ නායිකාවක් කියනෙ අනුක්ත කරන්න නිෙදැන් උන් අපි උක්තනුක්ත කරන්න දන්නවාමං උක්තනුක්ත කරනේව හුගා කුගලන්ට කරා මතකනේ දෙතකුට ඒක වලත් දන්න බෑහෙනම් ශිෂ්‍ය නායිකාවක් කියෙ අනුක්ත කරහම ශිෂනායිකා භක්ත වෙනවා. හැරිද කාන්තාවක් කාන්තාවකමතකුණාද සනුක. හරි දැරියක් දැරියක. එන හදා ගම රතු පෑනෙන් හතක දමක වෙන්න ශිෂ්‍ය නායිකාවක විසින් උදේ රැස්ීම මෙහය වේ ඇැතම් මෙහේවනු ලැබේ මෙහේවනු ලපයි. මෙහේවනු ලැබයි මෙහය වෙයිඒ ඔක්කොම හරි. ශිෂ්‍ය නායිකාවක විසින් උදේ රැස්වීම තමයි එතක රුපත වුණ කර්ම පදේ උදේ රැස්වීම කෙනෙක අප්‍රාණවාචී පණ නැහැ හින්ද එක වචනෙන් තියන්නේ වනතමාන කාල ලැබේ මෙහෙවනු ලබයි. ඊළඟක කරම ඔවුහු අප සුහඳව පිළිගත්හ ඔවුහු කියන එක දැන් අනුක්ත කරන්න ඕනු පුතේ. ඔහුහු කියන එක අනුක්ට වන ලදහ දැම්ම වැරදි එක වැරදි උන්නු මන් දැන් කියල දෙනවා රතු පැණෙන් නකුණු කර ඔහු කියන එක අනුක්ත කරන්නවා කියන්නක කියන්නනුක පිළි ගත්තෙමු කියලා දාන බෑක ටිකක් හැදෙන්ඩ ඕනේ හලෙද කර්මකාර්ක සවරූපට හැදෙනනේ මෙන්නඕ මේ විදිහට එන්නේ බලන්න ඔන්නමං කියල දෙෙනවා. ඔහු කියනෙක පුතේ අනුක්ත වෙන්න ඕනේ හෙළම් මකොදවෙෙන ඔවුන් බවට පත්වෙනවා. ඊළඟට විසින්නේ පාතය දැම්ම ඔවුන් විසින් අප කියන එක අපි වෙනවා. අපි සුහන්දවත්. එහෙනම් පිළිගනු දැන් කර්මකාරක ආක්‍යාතයක් තියන්න වනේ අපිට අනුව පිළිගනු ලැබූමු වලනොගො ලැභගවි තියනේවක් පිළිගනු ලැබූමු පිළිගනු ලැබූවෙමු හනිද පිළිගන්නා ලදමු පිිගන්නා ලදමු පිළිගන්නා ලද්දෙමුත් හරි පිළිගනු ලැබීමමුත් හරි ැුනමු හරි පිළිගු ලැබූමු හරි ඕකෙන් ද ලේසිමක තම අපි හරුවෙන් ඕන එනම් කොමද පත් ලේසිම එක ඔවුන් විසින් අපි සුහඳව පිළිගනු ලැබුවමු ලේසි ඔවුන් විසින් අපි සුහඳව පිළිගනු ලැබුවමු පවිදිර ලියන් පිළිගනු ලැබුවමු එක ලේසි හඩ එනන් තාව එක අයි තියෙන්නේ එක හරියටම කරමු පොලිස් බටයෙක් සොරකු ලොහු බන්දී ලොහු බන්දී මොනකාලෙර කියලා බලන්න අර්තමාන කාලේ එම් අපි හරවන්නත් වන වර්තමාන කාලයට මේ මට හදරිීමව හරි හැමෝම හදන්නක පොඩි වෙලාවත් දෙන්නග පොලිස් බටයක විසි විසින් සොරයෙක් ලොහුබන්ඳීනු ලබයි හරි මේ කවදීළඟට කියන්න එත? එනමං කියනවා පොලිස් බටේ කියනෙක් අනුක්ත කරන්න ඕන එතකට පොලිස් බටය එක්ක වු විසින් එෙදෙනවා පොලිස් බටයෙකු විසින් සොරෙක්කූ කියෙනෙකු උක්ත කරන්නනේ ර ලොහු බැඩි. එහමත් හරි පොලිස් බටයකු විසින් සොරෙක් ලුහ බැඳි නැත්ත ලොහු බන්දිිනු ලබයි හරි හනිද එක්කො නැත්තන් ලුහ බඳුලු ලැබෙ හරි එමනැත ලහ බඳරු ලැබේ ඔයිටික තමයි එෙන්ඩෝයි ඉටික නැත්තල් රතු පැණල් ලියාගන්න ලියාගනමුකක්කරි ලේසි විදිහ පොලිස් බටේෙක් විසින් සොරයෙක් ලහ බැඳේ නැත්තන් ලොහ ඳරු ලබයි ලොහ බඳනු ලැබෙයි නැත්තම් ලබඳරු ලැබේ හඩි දැන් එහෙනම් අනිත්තේව ලේසිහින්ද එකින් එක කරන්නේ පහත දැක්වෙන වාකය අතෘකාරකයට හරවන්න තියෙන්නේ නේටික ඔක්කොම එක සරේ හරවන් හතුෘකාරකයට නෙ හොගොලන් පොළුවන් එකන ඒ හරවන්නේ ඉටි පස්සු පල නවා. කත්ත්‍රෝ කාරකයට දෙැම කර්මකාරකය දීල තියනමි විසින්ය. කර්මකාරකයට දුරා විසින් මා විසින් මවු්පියන් විසින් මේ තියන කර්මකාරක ටික කත්‍රෝකාරකයට හරවාන්න. එකක් කියල දෙන්නද අමාරුවිද්ද කියල දෙන්නද හ ඔන්න බලමුහිෙනගේ? ියදුරා විසින් රත්ථය පනගන්වන ලදි. මෙම් මෙතන කර්මකාරකයනේ එහෙනම් මේක කතෘු කාරක කරන්නන් අර කර්මකාරක කරපුය ඔක්කුම අයින් කරන්න ඕනේ. විසින් නිපාතය අයින් කරන්න ඕන. කත්රු අනුක්ත කරා නැවත කතරු උක්ත කරන්න ඕනේ කර්මය අපි උක්ත කර කර්මය අනුක්ත කරන්නන කත්‍රු කාරක භාතිවොල ීතිරිකමකක්ද කතරු උක්ත වෙනවා උක්ත කතරූට අනුව. ආක්‍යාතයේ එ දෙනවා කර්මය අනුක්ත වෙන. ඒනම් රියදුරාකෙන කුක්ත කරහමට යදුරාමයි විසින් කැපුවා රථේ කියනෙ කනුක්ත කරා රථයමයි පනගවන් ලදී ලද ලබධාතුව ඒවා කර්මකාර්ක ක්‍රියායින් කරනවා පන ගැන්වීය. නැත්තම් පණගැන්ූ වූය දුරා රථය ප ගැන්ූ ගැන් වූයේය නැත්තම් පණ ගැන්වීය මොකද සනුක කිවේ? අමික තියෙන අතීතෙන්න්නේ අතීත කාලා අක්‍යාතයක් ඉදට ඩියන්න එහින්ද එකයි එක ගන්න බෙස් පනගැන්වීය පනගැන්වූයේය ගැන්වූයේය එනන් දෙබනය කරන්නක එකත් එකින් එක බලන්න ඕනේ දමාරුව එද දැන් කත්‍ර කාරකත් අම කුුණාද ඔගොල ඩියන්නේ සාමාන්‍ය කත්‍රකාරකවාගේ දෙවනික කරන්න කොහෙ එක බල ඉන්නම් කොහෙන මා විසින් කතාවක් පවත්වන ලද්දේය. අතීතෙන් තියෙන්න්නේ. එහෙනම් මොකද වෙන්නනේ මම කතාවක් පැවැත්වීමි. මම කතාවක් පැවත් වූවෙමි. නැත්තම් මම කතාවක් පැවත්වුවමි. මම කතාවක් පැවත්වීනිි. මම කතාවක් පැවැත්බීමි නැත්තම් පැබත් වූවෙමි නැතම් පැවත් වූවෙමිචත්්‍රෘකාරකාක්‍යතයක්. හනි තුංවෙනක ලියමු මව්පියන් විසින් දරුවෝ ආරක්‍ෂා කෙරෙතියක ලේසි. හඳන්න බල මව්පියෝනං කරයි කියලදාන්න පුළුවන්දති මවුපියෝ දරුවන් ආරක්‍ෂා කරති ලියාගන්්ඩ, මවුපියෝ දරුවන් ආරක්ෂා කරති. හරි හතරවැෙන එකත් හද දැ මෙතන තියෙන මව්පියෝ විසින් ආරක්ෂා කෙරෙති, වර්තමාන කාලෙන් තියෙන්නේ. හැනිද එතකොට අපි හරවන්නත් ඕොන වර්තමාන කාලේ හිදා කරති කෙලිව්වහම වැරදි නැහැ. මව්පියෝ දරුවන් ආරක්ෂා කරති. ඊ ළඟට පඬිවරුන් විසින් ශාස්ත්‍රීය ග්‍රන්ථ ලියවිනි. අතීතෙන් තියෙන්නේ එන අපි හරවන්නත් ඕනේ අතීතිෙන්මයි නියන්නත් තෝන. හොඳට බලන්න ගොලට කතෘු කාරකහරි කන්ම කාරකාවර අවසාන ක්‍රියාව ස්සෙල්ලාම් බලනීන්න තමන් හරවන්න ඕනෙ මොන කාලෙටද කියලා හ දැමන් කියනවා ලිවෝය ගත්හෙහි. පඩිවරු ලහ හරි අහ පඩිවරු ශාස්ත්‍රීය ග්‍රන්ථ ලියූහ හරි නැත්ත ලිව්ෝය

හයවෙනීත්තරන් හරි මොකදද එන්ඩෝනේ පළිගන්නු ලැබොන්න ලද ලබධාතු දාන්නේ දැහුම් කර්මකාරක නෙවි. හරි සංවිධායකයෝ අප පිළිගත්හ නැත්තම් පිළිගත්තව ඔය ලද ලබධාතුදාන කර්මකාරකාක්‍ය ඇය අමතක්කරන්න දැල්ලියන්න කතතුරුකාරකි. සංවිධායකයෝ අප පිළිගත්හ එම ලියාගන්න රතුපෑණෙන් සංවිධායකයෝ අප පිළිගත්හ.නි අන්තිමක කර ජනාධිපතිතුමා විසින් ත්‍රිවිධහමුදා ප්‍රධානී හෝ පත් කරනු ලබති මොන කාලද වර්තමාන කාලෙහෙනම් හරවන්ඩ වර්තමාන කාලෙට. එනම් මොකක් දෙෙන් ඕනෙ ජනාධිපතිතුමා, ලද්ද ලබදාාතු දාන්නේ ලබ ඒවා ලැබූවූ ලද්ද ලැබෙයි ඒව ඇවිල්ලා කර්මකාරකේවා. හැලිද ඒ නන් දැන්ගෙන ජනාසාමාන්‍ය අපි රච්චනා ලියන්නේ උක්ත අනවාක්‍ය තියෙනෙ. ලබයි ඒත් ලද ලබධාතු කර්මකාරකයට ඒදාන්නේ අන්න හඩි ජනාධ්‍යපතිතු මාත්‍රීවිධ හමුදා ප්‍රධානීන් පත්කරයි. ට අනුවවා කත්‍රෘකාරක ආඛ්‍යාතයක් තිබ්බා ජනාධිපතිතුමා ත්‍රිවිධ හමුදා ප්‍රධානීෙන් පත් කරයි ලද ලබදාව දැම්මත් එහෙම පුතේ කර්මකාරක අක්‍යාතයක්ම මෙතකොට වැරදි දැන් කතෘුකාරකයට අනුව අහරණ වන කචරු අනුව ආක්‍යාතයේද අන්්ඩෝනි හනිද එහෙමනිදම් බල අපි මේ ගත්තවාකෙටික බලන්න කලින් කතා මම පොතාක් කියව මිලෙන්දා බඩවෙෙකුනයි සාමාන්‍ය දියන්න අපි ගොවීහු කුඹුරවාපුරති සාමාන්‍යෙන් අපි ලේන කොත්‍රකාරක මේ ආකේ අතයක් තියන්න ඕනේ දැන් හෝගොල්ලන්ට කරන්න වැඩත්ති නවා මේ ලිව්ව ටිකම ගෙදරදිෆොල්ස්කැප් කොලයක් කරගන නැවත්ත තනියම ලියන්්ඩෝනේ. ඩියලියා හඩිදාගන්න ඕනේ හඩියට මොක්කුම තනියින් හදන්න පුළුවන් වෙනකා. හනිද ආයලියනවා වාක්‍ය පහක ලියාගත්ත එව තනියම පරිවර්තනය කරගන්න ඉට පස හඩිවැරදි බලාගන්න. බලන්න දැම්වැරදිනේීම එතකොට හඩියනවාද කියලා. හනිද එහෙනං අපේ කත්තෘකාරක කර්මකාරක වාකෙට එක ඉවරයි මම විනාඩි පහක බ්්‍රේක එකක් දෙනවා හෙබි මේක කාලයෙන් පස්සෙ නැවතෙන්න්න අපි හළුත්පාඩමම් පටන්ගන්න. හනිෙද හනි විනාඩි පහකින් එන්න හැමෝ මහන්සේනේ හික දෙකෙට වැඩ කරාන වතරටිකක් බීලා නැකිටලා එන්න. තකොට අලුත්පාඩමට හොඳට මන සහදාගන්න පුුවන් දහ තුන්මනි පාඩමි. ද අප අලුපාඩමක් පටන්ගන්න ොදහතුන්වෙනි පාඩම හොඳ ළමයානුව නිිනි හොඳ දේතෝරාගනි ලස්සනට ලියාගම මාතෘකාව. හොඳ ළමයානුව නනි හොඳ දේතෝරාගනි හඩම ලස්සන මාතෘකාවක් පාඩමක් රස විඳින්න තියන එකක් අපි පාඩමට අදාළ ගීත කවිකොටස් මේක ගණනාවක් තියෙනවා ව රස මිඳමින් තමයි අපි මේ පාඩම මං ඉති්‍රියයට කරන්න බලාපොරොත්තුවෙෙන්. පුතේ ළමා සාහිත්‍ය ගැන කතා කරනවා. මොනවද සරසි පුතේ ළමා සාහිත්‍ය කියන්නේ. ළමා සාහිත්‍ය කියල කියන්නේ ළමයිගේ කියවීම සඳහා සම්පාධනය කන ගත්්‍ය පද්්‍ය නාට්‍ය මේ සෑම නිර්මාාණයක්ම පුතේ භාග්‍ය අපි ළමා සාහිත්‍ය නිර්මාණ කියලා කියනවා. හනිද අක්කුරු පුරුදුදුවෙන් අකුරු පුරුවන අවදී ඉඳලා. අවුරුදු දොළහ පමණ දක්වා දරුවන් උදෙසා මේ නිර්මාණ බිහිවෙනවා. හනිද එනම්පුතේ මේ අකුරු පුුරුවන අවදීන්දං අවුරදු ොලහ පමණ දක්වා දරුවන් උදෙසා රච්නා කරන පොත් මේ ළමා සාහිත්‍ය ගනයට අයිති වෙනවා. මේ ළමා සාහිත්‍ය ගදද පද්ද නාට්‍ය මේ කො මේ නිර්මාණ ඉතුනම ගද්ද පද්‍ය නාටේ දී නිර්මාණ තියන ළම සාහිත්‍ය තුල. හනිද දකරු මේ ළමාසාහිත්‍ය බලපාන්‍ය පුතේ මේ කකු හුරුවන අවදීන්නම් අවුරුදු දොළහ පමණ දක්වා දරුවන සඳහ තමමිම වඩාත්ම බලපාන. එනම් ළමා සාහිත්‍ය කියනෙක් අපේ මේ භාෂවිතින වෙනමම භාෂ සාහිත්‍යය තුළ දෙ වෙනම කොටසා. අපේ සාහිත්‍ය තුළ කොළු ශේෂත්‍රයක්ත් ශේෂත්‍රයක් තමයි මේ ළමා සාහිත්‍ය කියලා කියන්න. එහෙනම් ඒ ශේෂත්‍රය තුළ විශේෂ කොටසක් තමයි පුතේ අපි මේ අධගෙන ගඩ ළමා සාහිත්‍ය. එහෙනම් මේ ලම්මයා වෙනුවෙන් දෙයක් ප්‍රචනා කරනකොට. එළම්ම ඇගේ වයස් මට්ටම යාග සිතූම් පැතුූ මෙයාට උචිත භාෂාවක් ඒ වගේ මේ භාගිතාක නදලකීම මේ ළමයින්ට තමයි නිර්මාණය කරන්න කියන එක? තියෙන්න ඕනේ නිර්මාණකරුවගේ මනස තුළ. ළමාසාහිත්‍යේ තුළින් අපේක්ෂා කරන අරමුණ මොනවාද. ළමා සාහිත්‍යය තුළින් අපේක්ෂා කරන අරමුණු තියෙනව කුතේ දරුවන්ගේ භාෂාඥානයේ දියුණු කරන්න මේ ළමා සාහිත්‍යයේ අරමුණක් වෙනවා. අපේක්ෂා කරණෙ කරමුණක් වෙනවා. හැමෝම කැමරාටිකෝන් කරගම් මුකෝ ඔයල නැත්තමන් අහන් ඉන්නවද කියලා මට පේන්නේන කැමරාටිකෝන් කරමූ හැමෝම මනවද මේ ළමා සාහිත්‍ය අරුණ කියලා බලමු බුද්ධි කිය ෝම් බලන්න හැදිින්ීම ො තුතේ. එතැනින් අවත්. එනම් පපුතේ ළමාසාහිත්‍යෙන් අපේක්ෂා කරන අරමුණු තියනවනේද දරුවන්ගේ භාෂාඥානයේ දවුණු කරන එක වාකෝෂය පුොළල් කරන්නේෙ එක ගොල්ළඟ වච්චන මලාවනේද. එක දියුණු කරන එක යහපත් තාකල්ප ගොඩනැගීම ්‍රසාඥ්ඥධාවය වරදනය කිරීම මෙන්න මේ දේවල් අරමුණු වෙනම අපේ වාකෝෂය ළමයි මෙවා පරිහන්න කන්න කුට එකොළඟ වාාකෝෂය පුොළල් වෙනවා. භාෂා. ඥානයේදී වුණුවවෙන්නවුනේ පරිහන්නේ කිරීම හර හාඒ ගොල්ලගේ ආකල්ප ගොඩනගන්න නේ එකම හෙ ගොඩනගෙන්න්න ඕනේ එතකුට මේ එකකංශයක්නයක් මේ ළමා සාහිත්‍යය කරන්නේ එතකොට ළමය සම්ලේදී පුද්ගලයකෝ පවට පත් කරනවා මේ ළමා සාහිත්‍ය තුළේ වගේම ඒ ගොල්ගේ රසාඥතාවයක් රසවින්දනය වර්ධනය වෙනවා ඒමගේම තමයිකතය ළමා සාහිත්‍යයක් තුළින් යාලග පෞක්ෂය වර්ධනයදීම කුශයෙන් සිද්ධ වෙනවා. දැඟ අපි එක කවයක් ගමුණකං අපේ නමා සාහිත්‍ය තිෙන ඔන්න බබෝ ඇතිනිය ගල් අරම්ඹේ සිටින්න්නේිය ගලින් ගලට පනිින්යා බබුට බයේ තු අිය තැම් මේ කවුද මේ දෙැවන්ත ඇතින්න්නේ අපනේ දම ඇතින්නිය ඇතිනේ ඇතින්නා එතකොට මේ කොහෙ දෙන්න ඇති ගල් අරම්බේ ඉන්නනේ ද ගල් අඩමේ තමයි මේ ඇති ඉන්නේ ගලින් ගලට ඇතින්ිය පනිිනවා. හනි මේ ඇතියක් තමයිද මේන්නේ හැබැයි කාට බයද දන්නේ. බබුට බයේදුවනවා බබා බලනවා අම්මාමං එච්චර වැඩ්ඩෙක් ද නේද. ඊට පසයයි පෞරුෂත්ත්‍යය වර්ධනය වෙලා බිය සැක නැතුව ගිලා දහයකට ගහන්න දරම් මානස ඇති වෙනේ ැන පුචි නම්ම තියෙන බියස් සතුළ ගත්තේ වන ඇතු ෙනවානද. නම්මල් අම්මා පෞුරුෂය වර්ධනය කරන්නත් පුතේ අම්මා සාහිත්‍ය තුළින් පිටු බහලා ඇති වුණා. හරි. බලමෝපය පොතේ තියෙන කොටස්සලින් කතා කරමු කියමු බුද්ධි මුල්ටික රි දැම් බලන පුතෙමේ දරුවන් හට මහත් ඇතන් නැතිබෑ මෑ වැටහෙන. උන්ගේ සිත් පුබුදුවන ඇඟපත නිකම් නටවන. යහළුවන් සමගින් සසඳන්නට පොළඹවන උන් කියවනු ඇසූ වැඩිහිටියවුන් පහදවන. විසිතුරු පබදුමැකි ඒවයිසට කිබියෙක් නම්. වයිසට කිවියක්නා හරි මකදම කියන්න පුතේ ළමා සාහිත්‍ය තුළ ළමා සාහිත්‍යට අදදාල නිර්මාණයක්. කවරු හරි කෙනෙ කවරෙක් කඩ මේක නිර්මාණය කරන න අනිවාරෙන්ම ළමියගේ මනස තේරම් ගන්න ඕනෙම ලමය කියන්න කෞද්ද ලම්මියගේ සිතුන් පැස්තුූම් මේ ලමයක් කියන්නේ සමාචයතුර ජීවත්තනස් විශේෂී පුද්ගලේ එහනම් මේ ළමය හිතන පත්තනනාආකාරයාගේ හැගීම් ආකල්ප වයසගෙන සැලකිලින්ත් වෙලා තමයි තමන් ඉදිරිපත්කන නිර්මාණය ිහි කරන්න ඕනෙමනැතිවුණු නිර්මාණය සාර්ථකයනු ව ලමයා අට හොඳ සම්භාව්‍ය වචන එහම දැම්මත් තේරේද ඒළම අන්ඩයිනේද මේමකක්ද මේ කියන්නේ කියන. එ සරල රසවත් වචචන භාවිතා කරන්න ඕනෙ කුමාටතුග මනිදසයක තේරුන්ගත්තපුතේ.හනිද කුමාරතුග මනිදසියන් කියන මේ නිර්මාණතුර දරුව මේක කියවල ලහන සතුරු වෙන්න ඕන එක තමයි කැනමේ ඇගත් පත්්‍ර නිකම් නටවන. එයා සතුරු වෙන්නඕනිේ නේද. එහනම් මේන් දඩුවා සතුටුුවන දිහැ බ බලල වැඩිහිටියුනු සතුටු වෙන්න ඕන. ඒනිසා ළමානිර්මාණයක් කියන්නේ ළම්මයා වගේ මනිවාරමය ලමයා වගේම වැඩිහිටි ප්‍රචාව. වැඩහිට ො සතුරුවන දෙයක් කියන එක කුමානතු මුනිදස මහතා පැහැදිලි කරලා තියෙනවා. මේ තුළින් අපි ළමානිර්මා ලළමා සාහිත්‍යය ලක්ෂණ ගැන ඒක මොනෝවගේ වෙන්න ඕනෙද කියලා තමයි මේ ඉගෙන ගන්න. ඒනම් පුතේ පැර ළමා සාහිත්‍යය තුළ අපට දකින්නට ලැබුණ අපේ ජනස්ෘතිය මක පරම්පරාගතවාපු ලස්සන කවි. ඒ තිබ්බනේ ද ගීත තිබා මේ ජනකවයඇ සුරංා පුළලාමා නිර්මාණය ති බද්ධහන්න විදිට කියන්න පුළුව නුම්බ අම්මා කිරට ගියා කිරි එරවාෙන්ට ගියා ටික්චිටි කිරිටිකිරිලිය කලෙත් තරන් ඉඳට ගියා නේද. ඉඳ වටකඩ කබර ගොයා කක්කුලකාපු දිය බරියානේද අතුරු මිතුරු දම්බදීවතුරු රාජ ක පපරුසෙට්ටියයා කොපර කොපරපි පින්යම මේව හරිම ලස්සන ළමා නිර්මාණය වගේම තමයි පුතේ අන්දරේග කතා මහදන මුද්දග කතා කියපු නැති කෙනෙ නැතුව ඉන්න විදිහක් නෑහැමෝම කියවල තියනව ලස්ස නිද්‍ර තියෙනව. නේද හරි. එහිනම් පුතේ කියවුම් බලන්න මේ බුද්ධි පැරණි සාහිත්‍යය හි කියන තැනයිද හොඳයි පුත්තේ ළමේ ගැන සඳහන් කරනකොට ළමයක ගැන්න ියුණ ංහලේ පැරැණිම පද්ධ නිර්මාණයක් තමයි කෝට්ටේ යුගගේ හිටටපු අපේ. තිபरे හන්ස நம், න ොட்ட குමश्්‍ර ुல හාමුදුुruුවัง. කාවශයකනය මේ ලියලතියන කවිය එතනිදි මේ සේනක පනිතුමාගේ පුංචි කාල ලදරු කාලේ තමයි විස්තර කරන්නේ හැබැයි මේකි සැඟවුණු අදහසක්තිනම් මතයක් තියෙනවා මේ නිරූපණය කරන්නේ මේ තොටගුමේශී රවුල හාමුදුර දිිහි කාලේ රාජ මාලිකාව ගවූ කාලේ මොකද මේ තොටගුම ශ්‍රී රවුල හාමුදුර පංචිකාේ යාගේ තාත්ත නැති වෙනවා එතකට යාව හදා වඩාගන්න හයවල පරාක බාහු රජතුමා නේද රජමාලිගාව තුළ තමයි හැදී වැඩෙන්න්නේ මොකක්ද කවිය දත්්‍යකුලු පාලා සුරතන් සිනාසීලා. බොලඳ බස් දීලා කෙලින් සියොළඟ දූලි ගාලා මේ මොකක්ද කියන්නේ මෙත නද කියන්නේ මේ කුඩා කවිද ධනගාමින් ඇදිෙන සුරතල් දරුවකුගේ චිත්‍රයක් අපේ චිත්තරූප මාවමින් අපේ මනසක. මෙ මැවි මෙම පේනවනේද ඊට පස්සේ වගේම තමයි කැකුළු දත් පුංචිද කැකුළු දත් පුංචි දත් පෙන්න්නලා සුරතල සිනාසේලා බොලොඳ කතා කියලා සිරර කුරාම දූවිලිගාගන සෙල්ලාම් කරනවා එහෙනම් මේ පුංචි දරුවාගේ සුරතල් සිනාව පිළිබඳ තොටගුමේශ්‍රේ රාහුල් හාමුදු්‍ර කපු කතාවම ඒවාගේම තමයි වැඩි හිටියෝගාව ඇැවින් මේ දරුවා දූවිලිගාගන එකත් වැඩිහිටියන සතුටක් හැටියට තමයි මේ කවි තුළ දැනෙන්නේ නේද බලන්න මේ කවි මුණ තරන් අසවද නිර්මාණත්මක කියලා සමහර කමියෝ ඉන්නවාපුත්තේ මේ විඩිත ආරක්‍ෂා කරන්නය නවා මාත්‍ර නියම මේ ගැන හිතන්ය නො හැබැ එතන විදිිත රැක ගැනීමට යොදල අනවශ්‍ය කිසිවක් නෑ පැහැදිලී භාෂාව සරලයි සුභමයි ඕන කෙනකුට තේරුම් ගන්න පුළුවන්. හනිද අපි දැම් කවිය රස්ස විඳල එන්ම එතනින් දම් කියන්න බලන සනුක බුද්ධිනවත්්‍ය පුතනේ. බලමුූ මොකද්දේ හිටිමන කවිය කියලා මාවැනි බිලින්දා වරකඩ ළඟට කන්දා. දුක්ෂේප කුමන්දා අස්සන නිරිඳෝ වෙන කොයින්දා. මෙමකද කියව ඔන්න පුතේ තොටගමේශ්‍රි රහුල හාමුදුුවෝ ංචිකාල යනවා හයිමන. රකම් බහොසිට පැරැකුම්බා රජතුමා හමුණ ගිහන්න අමත් එක්ක තමයින්න. හලද ඉදින් තාත්තත් නෑනේ නැතිවුණානේ මිරස්සය අහනව කොහොමද දුපසප කොහොමද කියලා හනවා මේ අහපු අවස්ථාවේ මේ කවිය රාහුල හාමුදුරුව කුඩා කල කියලා තින මේ හිට වන කවේ ෂනිකව ඉටමන කවි කියන්නමක දේවලාවේ ෂනිකව හදලා කියන කවින හිටවන කවි කියන්න නේද මේ කවිය හදදලා කියලා තියෙනවා මේ රජතුමා ඉදිරී එතකන රජතුමා ගොඩා සත්තුට උනාා නේද ඒක ඇන රජතුමාගේ ගුණයක් පිළිබඳන මෙතන කියවෙන්නේ නේද. මේ තමයි කවිී කියෙන රජතුමාගේ ගුණයක් පිළිබඳමාවනි බිලින්ඳන්ගෙන්නේ ද එන්න කියලළඟට කැන්දලා මේ අළඟට ආරගන දුක සැපහන රජවුරු වෙන කොයින්ද කියලාහන. නේද හඩි අපි මේකත් අහලයින්මකෝ හරි මේකේම බලන සනුගෙත්තනින්දා? අපේත්තනින් අතර කරමහෙනම් ටික පැදිි කල්ලාඉන්නම්. පුතේ. සිංහල රමා සාහිත්‍යයක් පිළිබඳ අපිට පැහැදිරි සාදක හම්බවෙන්නේ විසිවන සියවසයෙන් පස්සේ තමයි අපිට ලියවුණු දේවල් එහෙම හම්බවෙන්න එතකොට පැහැදි සාධක. හනිද ළමයින් සඳහාපතම සිංහල මුද්‍රිත පොත ලියනම අන්දිරිස් அ්පු හාම් හනිද කෞදුලියන්නේ අන්දිරිස් அ්පු හාමි. ඕ එතකොට පුතේ. මේ යටඩත් විජිත කාලයේ අධ්‍යාපනය අප වරධනනිවුනාා අධ්‍යපනේ දියවුණුවක් ඇතිව වුණා ඒවගේ මේ ඇතිවෙච්චි ප්‍රබෝධය, ළමාසාහිත්‍ය නිර්මාණ තුළත් එන ළමා සාහිත්‍ය නිර්මාණ ඇතිවෙන්නත් ඒේක බලපෑවා. එතකොට ළමයින් සඳහ ප්‍රත්ථම සිංහල මුද්‍රීත කෘතිය විදිහටලමන් කලින්කිව වගේ අඳදිරි සප්පු හමි මහතලිවූ හොඩිපොත සඳහන් කරන්න පුළන්ඉට පස්ස බාලාව බෝධය බලාවබෝධයනන්දන හෝඩිපොත නොදන්නා හඩිපොත වගේ. පොත් රචචනා වෙනවා. හිද එතකොට මේ පන්තිකාමරේ කියවන පොත් වලට අමතරවා අතිරේක පොත් ගණනාවක්ම රචචනා වෙනවා අපිට ගත්ට පස්සේ ආරම්භකාවදී නිර්මාණ වුණ නිර්මාණ ගෙන සඳහන් කරනවන අපිට ගන්න පුළුවන්. අබිනවා රා නිසොල්ලාසේ ගන්න පුළුවන් අලි බබා සහ හොරු පත්තලිය පරිවර්තන අරිනිස්ල් මේ නිසල්ලා සේකිෙන එක පරිවර්තනයක් ඕගොල කියවල ඇති නේද ජනප්‍රිය පොත් මේවා එතකොට මේ වැනේ ධත්බූධ රස්සයක් එක් මේ පුංචි ළමයිට මේ කතා රස්සේ සමීප කරන්න මේ කතුවර උත්සාහගත්තා මගේ සිරිත ළමා කවුමල් දමල් ළමා පහන ලදරුග ළමා කවිමල් දම මේ වගේ නිර්මාණ රැසක්ම මෙහිවෙනවා දකින්න පොළුවන් හරි යෝෂිත කියමු සනක න අතර කරපු තැනඉන්න එතනින් අවත්දමු පුතේමයාම අන්දරේ හෙවත් රජවාසල කවටය අම හදන මුද සහ ෝල පිස මේ පෝිම ලබන සතියෝගොලට පෙන්න්නන්නම් මේ වැ කවර පොත්වල පිට කවරටික. එතකොට මේ පොට්ටික පුතේ මේ විදිහට අපේ ළමා සාහිත්‍ය විධමත් සාහිත්‍යයක් බවට පරිවර්තනේ වෙන්න පටංගත්තට පස මේ අවදී පැරන්න සාහිත්‍යයේ ලමා කතාද මියුණා. හනිද එතකට කුතේ. මේ නූතන ළමාග මේ ගදධ සාහිත්‍යයේ පුරෝගාමී කම්ව කටයුතු කරේ පුරෝගාමය විදිර සැල කන කවද කියර හෝත් අපි කවුද කියන්නේ. වඩද ලැනරෝල් ලැම් ලැනරෝල් මහතා හනිද වඩද ලැනරෝල් මහතා. ඉතිම් පුදේ මහදන මුත්තා සහ ගෝල පිරිිස අන්දරේ හෙවත් රජවාසල කවටයා මහදන මුත්තා සහගෝල පිස ඇවැඩින්ගේ පුදම පහන අලි බා හා හොරු පතලිය පත්මාවත කියෙන ළමා සාහිතරක ෘක්ති ගණනාවක්මැතුමා පරච්චනා කරනවා. ඊනඟට අපි බලමු ළමා නිර්මාණ බිහිකරපු අය කවද කියලා. ළමා නිර්මාණකරුව හැටටටවිඩද ලැනරෝල්තිෝජී පෙරේරානන්ද රාජකරුණා මාරිවසිියස් කුමානතුංගම නිදස්ස ධර්ම බන්දු මහතා. ඊළඟටෑක්න්ඩ වැලිවිට මාටි වික්‍රම සිංහ, චන්දරාත්න මානව සිංහ කරුණාරත්න අබේෂය කර මේ වගේ ගණනාවක්ම අපිට දක්වන්න පුොළුව. හඩ කියන්න බලන්න හඳුලාගත හැක කියෙන තැන දක්වා. එකසිය දාහත්ත පිටුවෙන් අතර කරමු නම හාමාර වෙනකං කරන්න හිටියේ නමුත්තුවාලට මහන්සේ වගේ මං කියන කරුණු මනසට අනෙකුත් නැතිවෙන්න වැදගත් පාඩමක්න එනිසා ලබන සති අපි කරමු ං හෝම්වක දීලා ප්‍රහස්සක නවත් අන්නන. හෝම්වක් එක තමයි පුතේ මං මුගොලන්ට කිව්වනර කතාවක් කරන්න ලෑස්ටි වෙලා එන්න කියනවා කියල නේද. එනම් ප්‍රායෝගික අභ්‍යාසය අටසේක සියදා හතර පිටුවේ තියෙනව මාතෘ කාටිකා. අපේ කලාශ පඩිසරේ රැකගනිමෝ මගෙන් ටටු වී යුතු දේ සිංහල ජනකවයේ ගැනීමේ වටිනාකම අපට උඩුම සාරධර්ම ගුරුවෝවදන් පිරිපදිමු ජලසම්පතිහිගේ. මේකින් හැමති මාත්‍රකාවකට කතාවක් කරන්න ලෑස්තිවෙලායින්න. හනිද ඒක තමයි ඕ! ඊළඟ සතතිය. ඕ කියන පුද්ේ මොකාද ප්‍රශ්නය තවටිකක් හයි කියමු මයිකකට එක සය දා හත්තරේ. හනිද එකන්නේ අපේ මේ කරපු කතුෘකාරක කර්මකාරකවලටත් පස්සේ තියනෙ ප්‍රායුකිකභ්‍යාස ආනන්ද කුමාලස්වාමිම හ පිළිබඳ කර දොලස්සනි පාඩමය තින ප්‍රායුග ග්‍යවස. හනිද හරි ඒකට ලෑස්ති වෙලා එන්න අපි ලබන සතිය මේී තුරුටික කරනවා. අනි එක තමයි කතෘුකාරක කර්මකාරක නැවත ගෙදරදි දීලා නීම පුුදුදවෙෙන්දෝනය හ හින්දයි වෙන හොමවොත් දෙන්න ඇතේ ඕ ෂයන් කියම මොකද ප්‍රශ්නය විලාඩි තුනහතරක වගේ හනිද ඕ විනාඩි තුනහතරකට වගේ පුළුවන් ප්‍රමාණයකට මේ පහකට වඩා යන්නෙපාඒ පහය තුළත කියන්න ලෑස්තේල් අයින්න හනි හරි හොඳයි පුත්තේ විනාඩි පහකට වගේ ලෑස්ේවෙන්න එහනං ඒ වැඩටි කත්තරං අපි ලබන සතිය හම්බවවෙමු මෝමහිෙනම් පටිස්සමගේල මොදසරණ අයිුවන්